යුක්තිය වෙනුව ජය යුතු කරේ කියලා මේ අරගලයට කිසිදු සම්බන්ධයක් නැති අරගලය තුළ හිටපු නැති පුද්ගලයෙක් අරගලයෙන් ඇත්තටම නෙරපු පුද්ගලයෙක්ගේ සාක්ෂියක් තමයි ඉදිරිපත් කරන්නේ. දැන් ඇත්තටම මෙහෙම බැලුවොත් අපිට ඉතාමත් කනගාටුයි මේ පොලිසිය ගැන. අපිට ඉතාමත් කනගාටුයි ප්‍රතිමාශන ඒකකයේ පිළිබඳව ගැමුණු විජේරත්නයි මොටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියක් මත තමයි මේ වසන්තව රඳවා තබා ගැනීම ඉන්නේ කාර්යයේ අද ඉදිරිපත් කරේ නීතිපති දෙපාර්තමේන්තුව. මම දැන් නීතිපති දෙපාර්තමේන්තුවට ලැජ්ජ වෙන්න ඕනේ මේ කාර්යය සම්බන්ධයෙන්. ඒ අනුව ඉතාමත් පැහැදිලි රජයට පක්ෂපාතී තැනැත්තන් කීප දෙනෙක්ගේ සාක්ෂි මත මේ වසන්ත මුදල්ගේව තවදුරටත් කීප දෙනෙක්ගේ අරමුණක් වෙනුවෙන් කීප දෙනෙක්ගේ තරහා පිරිමසා ගැනීම වෙනුවෙන් රඳවා තබා ගන්නවා කියන කාර්යය තවත් පැහැදිලි. ඒ වගේම ASP රත්නායක කියන මහත්මයා තමයි නීතිපතිවරයාට ත්‍රස්තිමාශන ඒකක වෙනුවෙන් උපදෙස් දෙන්නේ. වසන්ත වෙනුවෙන් අපි පැමිණිලක් කරා ත්‍රස්තිමාශන ඒකකට වසන්තව රඳවා තබා ගැනීම ප්‍රශ්න කරද්දී ඔහුට කායික සහ මානසික පීඩා කරන්න උත්සාහ කරපු නිලධාරියෙක් තමයි ASP රත්නායකයා. ඒ විතරක් නෙමෙයි ඔහු සම්බන්ධයෙන් පෙර චෝදනා තිබෙනවා. ඒ චෝදනා මත ඔහුව යම් කාලයක් මේ පොලිසියෙන් ඉවත් කළ තිබුණු තැනැත්තෙක්. ඒතකොට ඒ වගේ තැනැත්තන් තමයි මේ පරීක්ෂණය සඳහා යොදවලා තියෙන්නේ. ඒතකොට ඉතාමත් පැහැදිලි මේ කීප දෙනෙක් යොමනාවට දූෂිත නිලධාරීන් පාවිච්චි කළා. ඒ වගේම අරගලයට පක්ෂපාතිත්වයක් නැති මිනිසුන්ගේ සාක්ෂි අරගෙන වසන්තව මේ විදිහට රඳවා තබා ගන්නවා. අපේ නීතිපති දෙපාර්තමේන්තුවට කියන්න තියෙන්නේ වසන්ත කරන්නාගොඩට විරුද්ධව තිබ්බ අධිශෝධන තැනැත්තන් 12 දෙනෙක් ඝාතනය කිරීමට විරුද්ධව තිබ්බ අධිශෝධන නීතිපති දෙපාර්තමේන්තුව ඉවත් කරගන්න. එහෙම කටයුතු කළා තියෙන නීතිපති දෙපාර්තමේන්තුව එහෙම කිසිදු පුද්ගල ඝාතන චෝදනාවක් නැති. එහෙම කිසිදු චෝදනාවක් ඉදිරිපත් කරන්න බැරි වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ඇයි එකඟතාවය දෙන්න අපගාන එකතුතාවය දෙන්න බැරි කියන ප්‍රශ්නය අපි නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා. මහේශාත්‍රිමය ප්‍රකාශ කරා වගේම අපි හිතනවා ජනවාරි 17 වෙනිදාට කලින් තමුන්ගේ හෘද සාක්ෂිය දාන කටයුතු කළා නීතිපතිවරයා මේ වසන්ත මුදලිට අපදෙන්න කටයුතු කරයි කියලා. ඒ ප්‍රතිවාසන ඒකකේ හෘද සාක්ෂියක් තියෙන නිලධාරීන් ඉන්නවා නම් තරුපටි වලට කෑදර නැති නිලධාරීන් ඉන්නවා නම් තමුන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කළා ඒ පරීක්ෂණ අවසන් කළා මේ අප ලබා දීමට අවශ්‍ය කටයුතු කරයි කියන පණිවිඩය සහ බලකිරීම අපි කරනවා. ලංකා ප්‍රීමියර් ලීග් 20 22 එක්ව ජයගමු.